සුබ දවසක් කියලා ඔයාලා හැමෝමම ආදරයෙන් පිළිගන්නවාද ගෘහණී YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් කියලා හිතනවා. ඔන්න මම අදත් ඔයාලට රස කෑමක් අරගෙන ආවේ ඔයාලත් එක්ක හදන්න. මම අද හදන්න යන්නේ තවත් චයිනීස් නූඩ්ල්ස් එකක්. නම තමයි සිංගප්පු නූඩ්ල්ස්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සිංගප්පු නූඩ්ල්ස් එකක් නිවැරදිව හදාගන්නේ කියලා. ඉතින් අද මං මේ විදිහට නූඩ්ල්ස් එක තඹගෙන තිනවා. රයිස් නූඩ්ල්ස් කියලා කියන්නේ ඒක මේ විදිහට තඹලා මේ විදිහට වතුර ටික අයින් කරගෙන තිනවා. ඉතින් ඒකෙන් මේ විදිහට තඹගත්තු නූඩ්ල්ස් එකට අමතරව බලමු අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා නූඩ්ල්ස් එක හදාගන්න. මෙන්න මේ දේවල් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ නූඩ්ල්ස් එක හදාගන්න. ඉතින් ඔගොල්ලෝ දැක්ක තඹපු නූඩ්ල්ස් එක ඊට අමතරව මම මේ වගේ එළවලු ටිකක් කපාගෙන තියෙනවා. මේ තියෙන්නේ රතු කැප්සිකම් එක, මේ තියෙන කොළපාට කැප්සිකම් එක. ඔයා කැමති විදිහට ඔයාලට අඩු වැඩි කරලා කපා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ස්ප්‍රින් අනියන් එක, ලූණු ගස්වල කොළපාට කොටසයි සුදු පාට කොටසයි වෙන වෙනම මම කපලා තියාගත්තා. ඊට අමතරව ඉදුණු රතු මිරිස් කරල් දෙකක් මම මේ විදිහට කපා ගත්තා. මේක පොඩ්ඩක් දැවිල්ල අඩු මිරිස් එකක්. ඔයා කැමති නම් ඔයාට ගන්න පුළුවන් දැවිල්ල වැඩි එකක්. ඉතින් ඒ විදිහට ලූණු ටිකක් මේ විදිහට කපා ගත්තා. ඉඟුරු සුදු ලූණු මේ විදිහට පුංචියට කපාගෙන තියෙනවා. ඊට අමතරව මම අරගෙන තිනවා ඉස්සෝ. ඉස්සෝ ඔයාට කැමති පරිදි ගන්න පුළුවන්. ඔයා ඉස්සෝ අකමැති කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඉස්සෝ නොදා ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කඩෙන් නූඩ්ල්ස් එකක් ගන්න ගියාම සිංගප්පු නූඩ්ල්ස් එකක් ඒකේ තියෙන්නේ ප්‍රෝන්ස් පෝක් වගේ තමයි තියෙන්නේ. ඉතින් චිකන් නැහැ. නමුත් මං අපේ ගෙදර හැමදෙනාම පෝක් කන්නේ නැති නිසා මම ඉස්සොත් එක්ක චිකන් ටිකක් කපාගෙන තියෙනවා. ඊට අමතරව මේ විදිහට බිත්තර දෙකක් හොඳට බීට් කරලා ගොඩාක් තුනිහි වෙන්න මේ විදිහට මම බැදගෙන තියෙනවා. බැදලා පොඩි කෑලි වලට මම කපාගත්තා. ඉතින් එහෙම කරන්න අමාරු නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට බත් එක හදනකොටම බිත්තර දෙක කඩලා දාලා ඔයාට පොඩි කෑලි වලට කඩා ගන්න පුළුවන්. ඉතින් මම මේක ලේසි වෙන්න මේ විදිහට කපලා තියාගත්තා. ඊට අමතරව මේ තියෙන්නේ ඕගොල්ලෝ දන්නවා මුං පැල. මේ විදිහට මුං පැල තියෙනවා. ඉතින් ඒකේ නූඩ්ල්ස් එකට මුං පැල එකේ මෙහෙම කොළ දෙක මේ විදිහට කොළ තියෙනවා. ඔයා දන්නවා ඒ දෙක ගන්නෙ නැහැ. ඒ දෙක කපලා අයින් කරලා මේ විදිහට සුදු පාට කොටස විතරක් මම අරගෙන තියෙනවා. ඉතින් ඊට අමතරව ගම්බිරිස් ටිකක් ගත්තා, ලුණු. මේ තියෙන්නේ මැඩ්‍රාස් කරි පවුඩර්. ඔයාට රසයි කියලා හිතන කරි පවුඩර් එකක් ගන්න පුළුවන්. ඒ මේ නූඩ්ල්ස් එකට මැඩ්‍රාස් කරි පවුඩර් එක තමයි මම අද පාවිච්චි කරන්නේ. ඊට අමතරව ගානිෂ් කරගන්න තල ඇට ස්වල්පයක් අරගෙන තිනවා. ඉතින් තෙල් එක විදිහට මම එළවලු තෙල් අරගෙන තිනවා. ඊට අමතරව නූඩ්ල් එක රස කරගන්න මේ විදිහට සෙසමි ඔයිල්, ඒ කියන්නේ තල තෙල් පොඩ්ඩක් අරගෙන තිනවා. ඉතින් මේ දේවල් ටික තමයි අද අපිට අවශ්‍ය වෙන්නේ නූල් එකට අමතරව. ඉතින් බලමු අපි කොහොමද රසවත්ව ලස්සනට සිංගප්පු නූල් එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි හදන්න යමු. ඉතින් මම දැන් යන්නේ මුලින්ම චිකන් එක මැරිනේට් වෙන්න තියන්න ටිකක් වෙලා. ඉතින් ඒකට මොනවද අපි මැරිනේට් වෙන්න දාන්නේ කියලා බලමු. ඉතින් මම මේ මැඩ්‍රාස් කරි පවුඩර් එකෙන් පොඩ්ඩක් මේ විදිහට පොඩ්ඩක් චිකන් එකට දානවා. ඊට පස්සේ ලුණු ස්වල්පයක් දාගන්නවා. චිකන් ටිකට විතරක් ඇති කියලා හිතන ප්‍රමාණයක් දාගෙන ඊට පස්සේ අපිට පුළුවන් සෙසමි ඔයිල් ටිකක් ස්වල්පයක් මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ ගම්බිරිත් ස්වල්පයක් ඔයාගේ රස අනුවට පුළුවන් එකතු කරගන්න. ඒක එහෙමම තියෙද්දී මම ප්‍රෝන් එකටත් ඒ විදිහටම කරි පවුඩර් ස්වල්පයක් දාගෙන ලුණු ගම්බිරිස් සෙසමි ඔයිල් ටිකකුත් ඒ විදිහටම තල තෙල් ස්වල්පයකුත් එකතු කරගන්න.
ඒ දෙකම මැරිනේට් වෙන්න අපි විනාඩි 10ක් විතර තියමු. ඊට පස්සේ බලමු අපි කොහොමද නූඩ්ල්ස් එක හදන්නේ කියලා. දැන් චිකන් එක විනාඩි 10කට පස්සේ චිකන් එකයි ප්‍රෝන්ස් එකයි. ඉතින් මේ වෙලාව තමයි මම තියන්නේ තියන්නේ මැරිනේට් වෙන්න. ඔයා කැමති නම් තව ඔයාට තියන්න පුළුවන්. ඉතින් මම දැන් යන්නේ චිකන් එකයි ප්‍රෝන් එකයි ෆ්‍රයි කරගන්න. මුලින්ම අපි තෙල් ස්වල්පයක් එකතු කරනවා. මම එළවලු තෙල් එකෙන් ස්වල්පයක් එකතු කරනවා. ඊට අමතරව සෙසමි ඔයිල් එකෙන් ටිකකුත් මම එකතු කරගන්න. එයා තෙල් කන්න අකමැති නම් ඔයාට පුළුවන් බොහොම පොඩ්ඩක් එකතු කරගෙන මේ ටික ෆ්‍රයි කරගන්න. මම තව තෙල් ස්වල්පයක් එකතු කරනවා. දැන් ඔයාලට පේනවා චිකන් එක බැදිලා. ඉතින් මම ගින්දර චුට්ටක් අඩු කර ගන්නවා. අඩු කරගෙන තව තෙල් ස්වල්පයක් මේ විදිහට මේ පැත්තට එකතු කරලා සෙසමි ඔයිල් එකේ චුට්ටක් එකතු කරලා මම ප්‍රෝන්ස් ටිකත් ඒ විදිහටම බැද ගන්නවා. ප්‍රෝන්ස් එච්චර වෙලා බැදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. චුට්ටක් පාට වෙනස් වෙනකොටම අපි ප්‍රෝන්ස් ටිකයි චිකන් ටිකයි ලිපින් අයින් කරගන්න ඕනේ පෑන් එකෙන්. දැන් ඇති මම මේ දෙකම ලිපෙන් අයින් කරගන්නවා වෙනම භාජනයකට. මම පෑන් එක පොඩ්ඩක් හොදගත්තා. චිකන් ටික ප්‍රෝන් ටික අයින් කළා. දැන් මම තෙල් ටිකක් ආයි දාගත්තා. මම සෙසමි ඔයිල් ටිකකුත් නැවත දානවා මේකට. මම දැන් යන්නේ එළවලු ටික ෆ්‍රයි කරගන්න. මම ලිපි චුට්ටක් අඩු කරනවා. ඊට පස්සේ එළවලු ටික ෆ්‍රයි කරගන්න යන්නේ මම මුලින්ම කැප්සිකම් ටික. කැප්සිකම් ටික යන්තම් ෆ්‍රයි වෙන්න දීලා ඒකට මම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. මේ විදිහට ලුණු ස්වල්පයක් ඒ ටිකට විතරක් ඇති වෙන්න. ඊට පස්සේ ඒකටම මම ගාලික් ස්වල්පයක් එකතු කරගන්නවා. ජින්ජ ගාලික් ස්වල්පයක් මේ විදිහට ගම්බිරි ස්වල්පයක් එකතු කරලා යන්තම් මේ විදිහට බැදෙනකොට ඒකත් අයින් කරගන්නවා. ඊට පස්සේ මම මුං පැල ටික ස්ප්‍රින් අනියන් ටික ගානිෂ් වලට තියාගෙන මම මේ ටික අනිත් එළවලු ටික ඔක්කොම එකතු කරගන්නවා. ඒකටත් ගාලික් ටිකක් ජින්ජ කපාගත්තු ටිකක් ලුණු මේ විදිහට එකතු කරලා ඒකත් මං ඒ තෙල් ටිකෙම ඉක්මනට ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. ගම්බිරිස් මට බැරි වුණා කැප්සිකම් එකට කරි පවුඩර් එක එකතු කරගන්න. මම මේකට කරි පවුඩර් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. එකතු කරගෙන ඉක්මනටම
ලංකාව ඔයිල් පොඩකුත් එක්ක ඉක්මනටම පාට වෙනස් වෙන්නේ නැති වෙන්න චුට්ටක් අපි ලා රස්ටින් මේක බැද ගන්න. ඊට පස්සේ ඒකත් කැප්සිකම් එකටම එක වෙනම තියාගන්න. තව ටිකක් ලිප අඩු කරනවා මම රස්නේ වැඩි නිසා. ඊට පස්සේ මම දැන් නූඩල්ස් එක බැද ගන්නයි යන්නේ. ඒකට ටිකක් තෙල් වැඩිපුර මම දානවා. සෙසමි ඔයිල් ඉතුරු වෙනු ටික ඔක්කොම ඒකට දානවා මම. ඊට පස්සේ මම නූඩල්ස් එක දාන කලින් මම ලුණු සුට්ටක් ඉතුරු කරගත්ත ලුණු කෑලි දෙක තුනයි ගාලික් ජින්ජර් ටිකයි මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඉන්පසු ඒකට මෙහෙම කරි පවුඩර් ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන අපි ඒකට නූඩල්ස් ටික දාන. ඒකේ චුට්ටක් නූඩල් එකේ නිකන් වතුර ගතිය වගේ තියෙනවා. හොඳට ඒක අයින් වෙනකන් අපි පොඩ්ඩක් නූඩල්ස් එක බැද ගන්න ඕනේ. ඒ අතර අපිට පුළුවන් ලුණු දාන්න. ලුණු ටික ටික හැම එකටම දාපු හින්දා අපි ගොඩක් ලුණු දාන්නේ නැහැ. අන්තිමට ඔක්කොම එකතු කරලා අපි ලුණු රස බලන්න පුළුවන් නිසා. හොඳට මේක කුක් වෙන්න දෙන්න ඕනේ. කරි පවුඩර් එක ඔක්කොටම සමානව නූඩල් එකේ පැවරෙනකන් හොඳට අපි බැද ගන්න ඕනේ. රයිස් නූඩල්ස් සුවදන්නවා. ඒක හරිම ඩ්‍රයි, හරි ඉක්මනට වේලෙනවා ඒක නිසා. අනිත් එක සිංගප්පූර් නූඩල් එක කියන්නේ ඒකත් ගොඩාක් ඩ්‍රයි පෝෂන් එකක්. ඉතින් ඒක ගොඩක් වේලෙන්න තමයි හදන්නේ. ඒකයි මම සෝස් වර්ග මුකුත් එකතු කරන්නේ නැතුව. හරි පවුඩර් එකේ රසත් සෙසමි ඔයිල් එකේ රසත් හොඳට නූඩල් එකෙන් දැනෙන විදිහට තමයි මම මේකේ ඒ රස ගන්නෙ. ඉතින් ඒක නිසා කිසිම සෝස් වර්ගයක් මම මේකට දාන්නේ නැහැ. දැන් හොඳට තියෙනවා. දැන් ඔක්කොම හොඳින් කලවම් වෙලා දැන් අපිට පුළුවන් මේකට මුලින්ම චිකන් ටිකයි ඉස්සු ටිකයි එකතු කරගන්න. මේ විදිහට ඊට පස්සේ වෙජිටබල්ස් ටික ගින්දර මේ වෙලාවේ පුළුවන් තරම් අඩු කරලා තියන්න. ඊට පස්සේ මේ විදිහට උඩින් බිත්තර ටික දාගන්න පුළුවන්. ආයි නැවත මේ ඔක්කොම හොඳින් දැන් අපි කලවම් කරගන්නවා. ඔයාට තව කරි පවුඩර් රස අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාට තව කරි පවුඩර් ටිකක් එකතු කරලා, ලුණු මදි නම් ලුණු ටිකක් එකතු කරලා, ගම්බිරිස් මදි වගේ නම් ඔයාට ගම්බිරිස් ටිකක් එකතු කරලා, ඔයාගේ ටේස්ට් එකට, ඔයාගේ ගෙදරයිගේ ටේස්ට් එකට ඔයා කැමති විදිහට ඔයාට ඕනම දෙයක් අඩු වැඩි කරලා මේක රසවත්ව ඔයාගේ ටේස්ට් එකට හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදපු විදිහ. ඔයාට පේනවා දැන් ඇත්තම හරිම සුවඳයි. හරිම සුවඳයි සෙසමි ඔයිල් එක සුවඳ, එතකොට කරි පවුඩර් එකේ සුවඳ, නූඩල්ස් එක හරිම සුවඳට තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මේක ලෑස්ති ඇත්තටම. ඒත් මම දැන් ලුණු ටිකක් බලන්න ඕනේ. ඉතින් බලමු අපි ගාන්ට ලුණු තියෙනවද කියලා.
ලුණු චුට්ටක් ඇත්තටම මට මදි. මං ඒක නිසා ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඔයාටත් පුළුවන් වාගේ රස අනුව කැමති නම් මේ විදිහට බලලා රස බලලා අවසානයේදී ලුණු ස්වල්පයක් එකතු කරගන්න. අනිත් ඔක්කොම රස හොඳයි. ඉතින් රසට තියෙනවා මේ ලුණු ටිකක් දැම්මා. ඊට පස්සේ දැන් මේක රෙඩි. ඉතින් අපි දැන් බලමු කොහොමද අපි මේ සිංගප්පු නූඩ්ල් එක ලස්සනට ඔයාගේ ගෙදර අය වෙනුවෙන් ලස්සනට ලෑස්ති කරලා එයාලට පිළිගන්වන්නේ කියලා. ඉතින් එහෙනම් අපි ඉක්මනටම බලමු කොහොමද ලස්සනට මේක ගාර්නිෂ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඔන්න නූඩ්ල්ස් එක රෙඩි. ඉතින් ලස්සනට තියෙනවා, ඔයාලට පේනවා ලස්සන වගේම තමයි මේක. හරිම රසයි. ඉතින් මම රස බැලුවා කඩෙන් ගත්තා වගේම, චයිනීස් රෙස්ටුරන්ට් එකකට ගියා වගේම මේ නූඩ්ල්ස් එක හරිම රසට තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ විදිහටම සිංගප්පු නූඩ්ල් එකක් හදලා ඔයාගේ දරුවොත් එක්ක ඔයාගේ පවුල අයත් එක්ක රසවිඳී කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම එහෙම හැදුවොත් ෆොටෝ එකක් ගෘහණී පේජ් එකට එවන්න මතක් කරලා. ඉතින් එහෙනම් අදට මම සමු ගන්නම් නැවතත් මෙවැනිම රස රහසක් එක්ක ඔයාලා හම්බ වෙන්න එන පොරොන්දුව පිට මම අදට සමු ගන්නම්. මම ඔයාලා හැමෝටම ලබඳි ගෘහණී.